මම ඉස්සෙල්ලාම රිෂාඩ් ඇමතිතුමා හිටු ඇමතිතුමාගේ අර පාලම සම්බන්ධව ප්‍රශ්නය ඒ වගේම රවුෆා කී ඇමතිතුමා මම හිතන්නේ අපේ තිරිකුණාමල දිස්ත්‍රික්කයේ අපේ කරුණ මන්ත්‍රීතුමා ඉම්රාන් මාවුරු මන්ත්‍රීතුමා ඒ වගේම විපක්ෂ නායකතුමා උදේ කතා කරලා කිව්වා මේ පාරුවක් කියලා හය දිනක් විතර නැති වෙලා තියෙනවා ඒ සම්බන්ධව ඒකේ බලවත් කනගාටුව අපි මේ රාජ්‍ය ප්‍රකාශ කරනවා මට දැනුණු දේ තමයි මේ මේ ප්‍රශ්නේත් අපි උඩින් දාන්න හදන්නේ ආණ්ඩුව පැත්තට මේ මේ පාලම ත මුල්ගල් තියලා තියෙනවා යහපත් පාලන ආණ්ඩුව ඇස්තමින්තු කරන්නේ නැතුව ටෙන්ඩර් කැඳවන්නේ නැතුව කිසිම දෙයක් නැතුව මුල්ගල් තියලා තිබුණා අපේ රජය ආවෙන් පස්සේ ඇස්තමින්තු කරලා ටෙන්ඩර් කරලා මේ පාලමේ කොටසක් අපි මේ ප්‍රදේශයේ ජනතාවගේ පාවිච්චිය සඳහා ඉක්මනින් ලබා දෙන්න කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන සහ පාලම් හැදීමේ වැඩසටහන ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය රැක්මේ අනුව අපි කටයුතු කෙරුවා මේ සම්බන්ධව ජූලි මාසේ 9 වෙනිදා ඉම්රාන් මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහලා තිබුණා දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මේ මේ පාලම හදද්දී අතුරු මාර්ගයක් මේ ජනතාවට පාවිච්චි කරන්න මාර්ගයක් ලබා දුන්නේ නැහැ මාර්ගයක් ලබා දීලා තිබුණා හැබැයි මාර්ගයේ කිලෝමීටර් 3ක් දුරයි ඒ ජනතාව එක පාවිච්චි කරන්න කැමති නැහැ ඒක තමයි මට ලැබුණ පණිවිඩය ඊළඟට මේ ෆෙරි සර්විස් එක දාලා තියෙන නගර සභාවේ ඒකේ අනුමැතිය ඔක්කොම මං ගෙනාවා නලීම් චෑර්මන් අර්බන් කවුන්සිල් කින්නියා මේක මම හිතන්නේ සජබේ එහෙම නැත්තම් සජබේ එක එකක් තියෙනවා එක නගර සභාවක් අනිත් නගර සභාව ප්‍රාදේශ සභාව වහුවෙන්නේ මුස්ලිම් මුස්ලිම් නගර මේ මුස්ලිම් කොංග්‍රස් එකට ඒගොල්ලෝ තමයි මේ ඒගොල්ලෝ තමයි අවසරය දීලා තියෙන්නේ මේ ෆෙරි සර්විස් එකට ඒ හින්දා මේ මේ පාරු සේවයට මේ අපි ලබා දුන්නා කියලා වරලා මේකක් කරන්න හදන්න එපා මේ ලෝකල් ගාමන්ට් එකේ එහෙම නැත්තම් ඒ පළාත් පාලන ආයතනින් තමයි ලබා දීලා තියෙන්නේ මේ දරුවෝ අරන් යනකොට කිසිම ලයිෆ් ජැකට් එකක් දාලා නැහැ මට දැනගන්න ලැබිලා තියෙන විදිහට මම ඇහුවා නියෝජ්‍ය පොලිස්පතිතුමාට මම පොලිස්පතිතුමාට කතා කෙරුවා මම කියවා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා ඒ ෆෙරි සර්විස් එක කරපු අය පැටලා ගිහිල්ලාලු මම කියවා රටේ නීති අනුව ඒක මිනිමරුමක් මේ මේ ලයිෆ් ජැකට් දාන්න තු මේ දරුවෝ එහෙම අරන් ගිහලා මේක වෙලා තියෙන නිසා මේක රජයට ඇඟිල්ල දික් කරන්න හදන්න එපා දේශපාලනය කරන්න හදන්න එපා මේ වගේ මම එහෙම ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා මේක දේශපාලනට හරව ගන්නත් එපා අපි හෙලා දකින්නවා හැබැයි අපි තමුන්නාන්සලගේ ආණ්ඩුව තමුන්නාන්සලා නැගෙනහිර පළාතේ තමුන්නාන්සලා වැඩියෙන්ම උදව් කෙරුවේ එදා 2015 තමුන්නාන්සලාගේ ජනාධිපතිතුමාවයි ආණ්ඩුවයි පත් කරගන්න තමුන්නාන්සලාට බැරි වුණායි පාලම් හදන්න ඉම්රාන් මන්ත්‍රීතුමා අපිට ස්තුති කරලා තියෙනවා ඒ නිසා අපි හොඳ දෙයක් කෙරුවේ ලක්ෂයක් ඉන්න ජනතාවට තමුන්නාන්සලාට සැලකුවේ නැහැ ගිය ආණ්ඩුව ඒක තමයි ඇත්ත తත්වය හරි වසන්ත උදානෙන් බැසිල් රාජපක්ෂ මහත්තුමා මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වයේ යටතේ දැවැන්ත සේවයක් කෙරුවා පාලම් ගණනාවක් හැදුවා මේ පාර්ලිමේන්තු ප්‍රාදේශ සභාවට අහුවෙන එකක් අපි මේක ටෙන්ඩර් කරලා දීලා තියෙනවා ඒ නිසා රජයේ පැත්තෙන් වෙලා නැහැ හැබැයි අපි කනගාටු වෙනවා ඒ දරුපවුල ඔක්කොමටම අපේ කනගාටු අපි ප්‍රකාශ කරනවා හැබැයි අපි මොනවාද ඔබතුමා නැකිලා කතා කරුවත් මන් නැකිලා කතා කරුවත් ප්‍රේමදාස මහත්තයා කතා කරුවත් ඒ ළමයිට දරුවන්ට දෙමව්පියන්ට පණ එන්නේ නැහැ ඒක තමයි ඒ නිසා මේකට අවසර දුන්නේ කොහොමද නීත්‍යානුකූලභාවයේ කොහොමද කියලා මම ආණ්ඩු කරතුමීට කතා කරලා ගියා වහාම පරීක්ෂණයක් කරලා කවුරු හරි වැරදි කරලා තියෙනවා නම් ඒක අපේ වෙන්න පුළුවන් ප්‍රාදේශ සභාව වෙන්න පුළුවන් ඔවුන්ට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම මේ නීතිය ක්‍රියාත්මක කරන මේක ඇත්තටම මිනිමරුමක් හැටියටයි මම නම් දකින්නේ